සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබන සිරුරු දිනාට. අදත් නීතිමය පැත්තෙන් ඉතාමත් වැදගත් කරුණාවක් ගැන කතා කරන්න තමයි සූදානම් වන්නේ. ඇත්තටම මේ හැඳුනුම්පතේ වැදගත්කම මොකක්ද? තමන්ගේ හැඳුනුම්පත නොමැතිව පාරේ ගමන් කරන්න බැරිද? එහෙම නැත්නම් රස්සාවට යන්න බැරිද? එහෙම නැත්නම් හැඳුනුම්පත නොමැති කෙනෙක්ව පොලිසියෙන්ට පුළුවන්ද අත්අඩංගුවට ගන්න? අන්න මේ ප්‍රශ්නට උත්තරේ තමයි අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පොලිසිය පරීක්ෂා කරන අවස්ථාවක පොලිසිය තමන්ව පරීක්ෂා කරන අවස්ථාවක තමන්ගේ නම ලිපිණය වගේ දේවල් වසන් කරන්න එහෙම නැත්නම් වසන් හංගන්න හදනවා නම් ඒ වගේ වෙලාවකදී සාධාරණ සැකයක් පොලිසියට ඇති වෙන වෙලාවකදී ඒ සාධාරණ සැකය සාක්ෂියක මගින් ඔප්පු කරන්න බැරි වෙලාවක පොලිසියට පුළුවන් අපි අත්අඩංගුවට ගන්න. එහෙම අත්අඩංගුවට අරගෙන පැය 24ක් ඇතුළත තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකියාවක් නොමැතිනම් ආසන්නතම මහේස්ත්‍රාත්වරයාට දිරිමත් කරන්න ඕන. අනන්‍යතාවය පැහැදිලි කරගන්න තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා ඉල්ලීමක්ද පොලිසිය විසින් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ජාතික හැඳුනුම්පත ළඟ තබා ගැනීම හෝ පොලිසිය ඉල්ලා සිටින විට ඉදිරිපත් කරන්න ඕනම කියලා අනිවාර්යයෙන්ම තමන්ගේ ළඟ තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. හැබැයි අනන්‍යතාවය තහවුරු කිරීමට හොඳම සාක්ෂිය තමයි මේ ජාතික හැඳුනුම්පත කියලා කියන්නේ. ඒ හින්දා ජාතික හැඳුනුම්පත තමයි තමන්ගේ ළඟ තබා ගන්න සුදුසුම වෙන්නේ. එහෙම නැත්නම් පොලිසිය පරීක්ෂා කරන අවස්ථාවක පොලිසිය සැකය දුරු කරන්න අපිට පුළුවන් ග්‍රාම නිලධාරී මහතාගෙන් ලබාගත් සහතික කරන ලබාගත් ඡායාරූපයක් සහිත ලියවිල්ලක්, එහෙම නැත්නම් පියදුරු බලපත්‍රය, එහෙම නැත්නම් තමන්ගේ පාස්පෝර්ට් එක, ඒ වගේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපි තවත් දවසක මේ වගේ වැඩගත් කරනවාගේ හැම වෙලාවෙම. සුබ දවසක්.